අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. අයිබුවන්, මේ වීඩියෝ එක දාන්න හිතුවේ ඇත්තටම අද අපේ රටේ ඇතිවෙලා තියෙන තත්ත්වය දිහා දැක්කම සමහර මිනිස්සු හැසිරෙන ආකාරය දැක්කම හරියට කලකිරෙනවා. එහෙම වෙන්න හොඳ නෑ. මේක මේ එහෙම ලැජ්ජ වෙන්න ඕනි ලඩක් නෙමෙයි, මේක ඒඩ්ස් නෙමෙයිනේ. මේක මේකට ලැජ්ජ වෙන්න. අනිත් එක, අපි ඇවිල්ලා අපේ රටේ හිටපු මිනිස්සු සාමාන්‍ය විදිහට හිටියා. මේක හැදුනේ පිටරටින් ආපු මිනිස්සුන්ගෙන්, පිටරටින් නම් ලංකාවට ආපු මිනිස්සුන්ගෙන්. අපි කියන්නේ ඒගොල්ලෝ වැරදි නෑ, ඒ මිනිස්සු අපේ රටේ මිනිස්සු එන්න ඕනේ මේ රටට. නමුත් මං කියන්නේ මහා අමන වැඩ කරන්න හොඳ නෑ. නිකම් මේ ලෙඩේ හංගගෙන ගිහිල්ලා වෙන හොස්පිටල් වලට ගිහිල්ලා හොරෙන් බෙහෙත් ගන්න ගිහිල්ලා වෙන ලෙඩේ හංගලා ඒකින් අද වෙන විනාශය බලන්නකෝ. මුළු රටම අපහසුතාවයටපත් වෙනවා, ගවර්න්මන්ට් එක අපහසුතාවයටපත් වෙනවා, ආරක්ෂක අංශයේ සෞඛ්‍ය අංශයේ මේ සියලුම දෙනා, අපි සියලුම දෙනා අපහසුතාවයටපත් වෙනවා. ඇත්තටම කියනවනම් අපි ශ්‍රී ලාංකික හැටියට අපි හොඳ වැදගත් ජාතියක්. අපි ඒ විදිහට අපි කටයුතු කරමුකෝ. මේකට බය වෙන්න දෙයක් නැහැ. මොකද මේක මේ ඒඩ්ස් නෙමෙයි, මේ ලෙඩේ. මේ ලෙඩේ තියෙනවා නම් දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ දොස්තරට ඇත්ත තත්ත්වය කියලා බෙහෙත් ගන්න පුළුවන්නේ. පුළුවන් වෙලා හොඳට හොඳ වෙච්ච මිනිස්සු දැන් ඉන්නවනේ රටේ. ඇයි මේ මිනිස්සු මේ හැංගි හැංගි නිකන් මේ මහා අමන විදිහට වැඩ කරන්න කියලා මට හිතන්න බෑ. මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔබ සියලු දෙනා පිටරටින් නම් ආවනම් නිරෝධනය වෙලා නැත්තම් ඒ ආයතන වලට ගිහිල්ලා එහෙම නැත්නම් දොස්තර කෙනෙක් හම්බෙලා මේකට කරගන්න පුළුවන් උපරිම ට්‍රීට්මන්ට් ගන්න. එහෙම නැතුව හැංගි හැංගි ඉඳලා එහෙම ඉඳලා අර මන් දැක මුස්ලිම් පල්ලියක ගිහිලා ආගම කියන ආගම ගැන්ඩ දෙයියන්ටත් කරන්න දෙයක් නැතුව මේ වෙලාවේ ඉන්නේ. ඒ නිසා ඔබ තමුන්නාන්සලා මේ අපි සියලු දෙනා මේ මුළු රටම අපහසුතාවයට පත් නොකර පිටරටක ඉඳන් ආවනම් හැංගිලා ඉන්නේ නැතුව එළියට ඇවිල්ලා මිනිස්සු විදියට ගිහිල්ලා බෙහෙත් ටික අරගෙන ඒ විදිහට ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තරහ වෙන්න එපා. මෙහෙම කිව්වට මුළු රටම අපහසුතාවයට පත් කරන්න එපා මේ වෙලාවේ.